आई बोने मोटे में නතර කරපු තැන චුට්ටක් මතක් කරන්න. අන්තිමට හිටපු දරුවෙක්. So I'm Poshin, Vishwam Poshin. ආ හරි. පෝෂණය සම්බන්ධී. හරි පුතේ. ඔව් සර්. ආ හරි පුතේ. පුළුවන් අය තමන්ගේ වීඩියෝ එක ඔන් කරලා තියන්න මේ මම මයික් ඔන් කරලා තියෙන්නේ නමුත් ඔයාලා වැඩි සද්ද කරන්න එපා පාඩම් කරන් යද්දි මොකක් හරි ගැටලුවක් આવුවොත් මට කතා කරන්න එහෙම නැතුනොත් සද්දපත් ඇහෙන්න ගත්තොත් මම මයික් එක ඔෆ් කරනවා මෙහෙන් හරි පුතේ අපි ප්‍රධාන විදියට කතා කළේ පරිසරය සම්බන්ධයෙන් අපේ පළවෙනි පාඩම තමයි පුතේ කතා කළේ ජීව ලෝකයේ අසිරිය ප්‍රධාන පරිසර පද්ධති කීපයක් අපි හඳුනාගත්තා ප්‍රධාන පරිසර පද්ධති කීපයක් අපි හඳුනාගත්තා ඒ වගේම ජීවීන් විදිහට ගත්තාම අපේ පරිසරය තුල ප්‍රධාන ජීවිකාණ්ඩ තුනක් හඳුනාගත්තා පුතේ ශාක ඉන්නවා ශාක ඊළඟට සතුන් ඉන්නවා ඊළඟට පුතේ සුද්ධ ජීවීන් ඉන්නවා මෙන්න ප්‍රධාන ජීවිකාණ්ඩ තුන සුත්‍ර ජීවීන් මේ ජීවීන් කාණ්ඩ තුන අතරින් අපේ පියවි හැට මේගොල්ලෝ පේන්නේ මේගොල්ලෝ නිරීක්ෂණය සඳහා අපි අනීක්ෂය යොදා ගන්න පුළුවන් ඒ වගේ නිරීක්ෂණය කර ගන්න පුළුවන් මේ පාඩමේදීත් අපි කතා කරනවා සුදු ජීවීන් කොහමද බලා ගන්න කියලා සාමාන්‍ය සුදු ජීවීන් ගත්තාම ඒගොල්ලෝ අපිට දැක බලා ගන්න පුළුවන් දැන් අපි විද්‍යාගාරයේදී සිදු කරන පරීක්ෂණ තමයි පුතේ පිටුරු ටිකක් පල් වෙන්න තියලා ඒ ලබාගත්තු ජල සාම්පලයක් අනීක්ෂයෙන් බැලුවට පස්සේ අපට ඒ තුන ඉතා කුඩා සුද්ධ ජීවීන් සමූහයක් දකින්න ලැබෙනවා ඒ වගේම පොකුණකින් අපි පොකුණකින් ජල සාම්පලයක් අරගෙන ඒ ජල සාම්පලය අනීක්ෂයෙන් අපි නිරීක්ෂණය කළොත් ඒ තුලත් අපට සුද්ධ ජීවීන් දකින්න ලැබෙනවා එහෙම නැත්නම් අපිට පුළුවන් gedittit මේක
පරීක්ෂණාත්මක කරලා බලන්න අන්න එක්සක් නැති වුණාට පාන් කැලලක් අරගෙන වතුර බින්දුවක් දෙකක් දාලා පාන් කැලලට මේ පාන් කැලල පොඩක් දින දෙකක් විතර තියලා නිරීක්ෂණය කරලා බැලුවොත් අපට දකින්න ලැබෙනවා පාන් කැලල පුස්කාලා කියලා අපි කියනවා පුස් බැඳිලා නැත්තම් පුස්කාලා කියලා කියනවා එතකොට පුස්කාපු පාන් අපි කවුරුත් කන්නේ නැහෙනි නේද පුස්කාපු පාන් අපි කවුරුත් කන්නේ නැහැ පාන් කුස් කියලා කියන්නේ සුද්ධ ජීවි කාණ්ඩයක් වන දිලීර පාන් කුස් කියලා කියන්නේ සුද්ධ ජීවි කාණ්ඩයක් වන දිලීර වලට පාන් කුස් කියලා කියන්න පුතේ සුද්ධ ජීවි කාණ්ඩයක් වන දිලීර වලට ඔය දිලීර දැන් අපි දන්නවා සුද්ධ ජීවීන් අපේ පිය විහත පේන්නේ නැහැ සුද්ධ ජීවීන් අපේ පිය විහත පේන්නේ නැහැ නමුත් පාන් මත වැටෙන පුස් අපිට ඇහැට දැක බලා ගන්න පුළුවන් පුතේ මතක තියා ගන්න ඕනි පාන් කැලල මත වර්ධනය වෙන්නේ එක සුද්ධ ජීවියෙක් නෙවෙයි සුද්ධ ජීවියෙක් තනියෙන් දැක බලා ගන්න බෑ අපේ මේ පිය විහත සුද්ධ ජීවීන් තනි තනියෙන් ගත්තාම අපිට දැක බලා ගන්න බෑ හැබැයි සමූහයක් විදිහට එකට ඒක රාශී වෙලා ඉන්නකොට පාන් කැලල මත බිලියන කෝටි ගානක සුද්ධ ජීවීන් ඉන්නවා පුතේ හැදෙනවා ඒ නිසා අපිට ඒගොල්ලෝ ජාලයක් විදිහට දකින්න ලැබෙනවා ඔන්න ඔය විදිහට අපේ පරිසරයේ පුතේ බොහෝමයක් අවස්ථාවල සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීමේ හැකියාව අපිට තියෙනවා එහෙනම් පරිසරයට ගියාම අපිට ඇහැට දකින්න පුළුවන් ශාකසා සතුන් කියලා කාණ්ඩ මේගොල්ලන්ගේ විශාල විවිධත්වයක් තියෙනවා ඒ නිසා පරිසරයේද පුතේ සුන්දරත්වයක් එකතු වෙලා තියෙනවා මේ විවිධත්වයේ හේතු කොටගෙන මේ අතර ජීවීන්ට පොදුවේ ගත්තාම ජීවීන්ට පොදු ලක්ෂණ තියෙනවා ජීවීන් පොදුවේ ගත්තාම ජීවීන්ට පොදු ලක්ෂණ තියෙනවා ජීවීන්ගේ ලක්ෂණ ගත්තාම ප්‍රධාන විදිහට අපි ගිය සතියේ වෙනකොට කතා කරලා ඉවර කරගත්තා ප්‍රධාන සාධකයක් තමයි වර්ධනේ ජීවීන්ගේ ප්‍රධාන සාධකයක් වර්ධනේ දැන් ඔයාලා චූටි කාලේ අම්මගෙන් කිරිබොන කාලේ ඇඳපු ඇඳුම හදිසියරි දැන් හම්බ වුණා ඔයාට ඒක අඳින්න හැදුවට අඳින්න බෑ අඳින්න බොනික් කරනවා අඳවන්න පුළුවන් නේද ඔයාට චූටි කාලේ මොන්ටිසෝරි යන කාලේ දාපු සපත්තු දෙකක් නැත්තම් ස්ලිපර්ස් දෙකක් මොකක් හරි හම්බ වෙන චූටිද ඒක ඔයා ට්‍රයි කරනවා දාන්න දාන්න බෑ හිරෙන් හිරෙන්වත් දාන්න බෑ කකුල් ලොකු වෙලා නේද චූටි කාලේ අඳපු කලිසමක් හම්බ වෙනවා මේ කොල්ලෙකු චූටි කාලේ අඳපු කලිසම චූටි කලිසම මේනි ඉතින් ඒකේ අඳින්න හැදුවට අඳින්න බෑ අඳින්න බෑ එහෙනම් ඔයාලා මොකක් වෙලාද වර්ධනය වෙලා ඔයාලා වර්ධනය වෙලා ඔයාලා චූටි කාලේට වඩා දැන් උස ගිහිල්ලා දැන් සමහර ඉන්න අම්මා ගානට උසයි අම්මා ගානට උසයි සමහර අය සමහර අය මේ දැන් අපි දන්නවා මේ ගෙදර තියෙනවා පොඩි කාලේ ගහපු ෆොටෝ එකක් කිරි බොන කාලේ දන ගාන කාලේ ගහපු ෆොටෝස් එම ගොඩක් අය ගිහවල තියෙනවා අනේ මේ ෆොටෝ එකත් එක්ක බලපුවාම ආ ඉන්නේ මේ ළමයාද කියලා හොයා ගන්නවා මෙච්චරක් වෙන ලොකු වෙලා වර්ධනීය වෙලා ආයි එහෙනම් ජීවීන් ගත්තාම වර්ධනීය වෙනවා ශාකසා සතුන් පොදුයි ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ වර්ධනීය වෙනවා පුතේ එහෙනම් ජීවීන්ගේ ප්‍රමාණයෙන් සිදුවන වෙනස ප්‍රමාණයෙන් සිදුවන වැඩිවීම අපි කියන්නේ වර්ධනීය කියලා ප්‍රමාණයෙන් සිදුවන වැඩිවීම ජීවීන්ගේ වර්ධනීය විදිහට ගන්නවා පුතේ ඔය අපි දැන් ශාක සතුන් කියන දෙකොට්ටාසෙම ඉන්නවනේ සතුන්ගේ වර්ධනීය සීමාවක් තියෙනවා සතුන්ගේ වර්ධනීය සීමාවක් තියෙනවා දැන් හිතන්නකෝ අපි ටිකෙන් ටික වර්ධනය වෙලා අපේ වයසේ මැදිවියටපත් වෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 40 50ක් යනකොට වර්ධනීය නතර වෙයි නේද වර්ධනීය නතර වෙන හිම වර්ධනීය වෙනවා නම් ආච්චීසී අය අහස ගෑවෙන තරම් රොස ගිහිලා තියෙන්න ඕනිනේ නේද ගෙදර ඉන්න ආච්චීසී අය නම් අහස ගෑවෙන තරම් රොස ගිහිලා තියෙන්න ඕනිනේ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනවනම් එහෙනම් ඒගොල්ලෝ යම් වයසකදී මතක තියාගන්න ඕනේ වර්ධනීය නතර වෙනවා වර්ධනීය නතර වෙනවා හැබැයි බලන්නකෝ ආච්චාරි 100 හරි ගෙවත් හිටවපු පොල් ගහක් හරි ඊළඟට කොස් ගහක් හරි මොකක් හරි ශාකයක් තියෙනවනම් ඒක පුතේ එයාගේ ජීවිත කාලයේ පුරාවට මෙයා වර්ධනය වෙනවා ශාකයක් ගත්තාම ජීවිත කාලයේ පුරාවටම වර්ධනය වෙනවා එහෙනම් ශාකසා සතුන්ගේ වර්ධනීය පොදු ලක්ෂණයක් උනාට
ජීවීන්ගේ වර්ධනය පුතේ යම් කාලයක් දක්වා පමණයි තියෙන්නේ ශාකවල ජීවීන් කියන්නේ සතුන්ගේ වර්ධනය යම් සීමාවක් දක්වා තියෙනවා ශාකවල පුතේ යම් ජීවිත කාලය පුරාවට මෙයා වර්ධනය වෙනවා ඊළඟට ජසති අවසාන විදිහට කතා කළා පෝෂණය කියලා කාරණය පෝෂණී පෝෂණී කියන්නේ ජීවීන් තමන්ට අවශ්‍ය ආහාර ටික සපුරා ගන්න විදිහ මන් දැක්ක දැන් පන්තිය පටන් ගන්න ඉති කට්ටිය තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න අයිස්ක්‍රීම් කනවා බනිස් කනවා කේක් කනවා දැක්ක මෙතන ඉන්න කීප දෙනෙක් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න උදේට කනවා ආයේ 10 දිනක් ඉස්කෝලේ දැන් මේ ඉන්ටර්වල් එකක් දුන්නාම කනවා ඊට පස්සේ ආයේ ගෙදර ආපුවම කන හවසට තේපු මොනවා හරි කාලා ඊට පස්සේ ආයේ රැටක් ගන්න නේද කොයි වෙලාවෙත් කාගත්තු ගමන් නේද ඕක කොහෙටද යන්නේ ආ බඩට එකතු වෙනවද බඩට නෑ නෑ මතක තියාගන්න අපි ඔය ගන්න ආහාර වලින් ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථය අපේ දේහයට උරාගෙන අතිරික්තය මල ද්‍රව්‍ය විදිහට බැහැර කරන මල ද්‍රව්‍ය විදිහට බැහැර කරන අතිරික්ත එහෙනම් ජීවීන් තමාගේ තමාට අවශ්‍ය ආහාරය සපුරා ගන්න ආකාරය තමයි පෝෂණය කියලා කියන්නේ ඕක ශාකහ සතුන් දෙකොට්ටාසයටම පෝෂණය කියන කාරණේ පොදුයි ශාකහ සතුන් කියන දෙකොට්ටාසයටම පුතේ පෝෂණය පොදුයි හැබැයි මේගොල්ල අතර තියෙනවා විශේෂ විවිධත්වයක් දැන් ශාක ගත්තාම අපි දන්නා කොළපාට පත්‍ර තියෙන ශාක කොළපාට පත්‍ර වැඩිපුරම තියෙන කොළපාට පත්‍ර තියෙන ශාක කොළපාට පත්‍ර තියෙන ශාක ගත්තාම ඒගොල්ල හරි අපූර්ව වැඩක් කරනවා මොකද්ද පුතේ වැඩි ඒලමයි කොළපාට පත්‍ර තියෙන ශාක හරි අපූර්ව වැඩක් කරනවා මොකද්ද වැඩි පුතේ අපරයක් ඉන්නේ ඔයාලා අකින් හිටික මම බැටරියලා ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා මම ඒකයි මේ බැලුවේ හරි ආ දැන් හරිනේ දැන් මට කියන්න කොළපාට පත්‍ර තියෙන ශාක කරන හරි අපුරු වැඩි මොකද්ද අපි නොදනි දෙයෝ දනි ද එහෙමද සර් මේ ළමයි ඕ කියන්නේ සර් ස්ක්‍රීන් එක දැම්මද නෑ පුතේ මම මේ කවුරු හරි දරුවෙක් අතින් ස්ක්‍රීන් එක ෂෙයා වුණා ඉතින් ඒකයි පොඩ්ඩක් ස්ටොප් කරේ ආ ස්ක්‍රීන් එක දැම්මේ නැහැ හරි සර් ආ ඔයාලා කතා කරන්න ඕනි මගෙත් එක්ක හරි එහෙනම් මට කියන්න කවුරු හරි දන්නවද හරි අපි ඔය කොළපාට පත්‍ර තියෙන ශාක කරන වැඩි आहार निपदवा කරන්ට් කැපුවද මොකද උනේ? අවුස්සට
හරි පුතේ මේ විදුලිය විසන් දෙනවා ඔයාලටත් කො අද දැන් කරන්ට් එක ගියාද කට්ටියට නෑ සර් නෑ සර් නෑ සර් ගියා සර් ගියා සර් නෑ සර් මම හිමාෂ අපිට දැන් ලකලයි ගියා හරි පුතේ මටත් කරන්ට් එක ගියා බලමු අපි මේ පුළුවන් තරමක් කරගෙන යන්න නැත්නම් අපේ කාලය අපරාදී දැන් කරන්ට් එක ගියේ ආ හරි මෙහෙම කරමු පුතේ आहार निष्पादन मे आहार निष्पादन सूर्यालोकना ඉර පායලා තියෙන වෙලාවට තමයි පුතේ හරිත ශාක ආහාර නිෂ්පාදනය සිදු කරන්නේ මේ හරිත ශාක ආහාර නිපදවා ගන්න ක්‍රියාවලියට කියන නම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා ප්‍රභා සංශ්ලේෂණය ඔන්නෝ කියන නම තමයි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාක ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරි. පුතේ මේ අපි එතකොට ගිය සතියේ ප්‍රභා සංශ්ලේෂණය ගැන මොකක් ලිව්වද? ඔව් සර්. ආ, ඒකනේ. එහෙනම් ඉතින් දන්නේ නැහැ කියන්න බෑනේ කවුරුත්. ඒ ඔක්කොම ඉවර කළානේ. ඉවර කළා ස්වම්පෝෂීන් විෂම්පෝෂීන් කියලා වර්ග කළා. ස්වම්පෝෂීන් කියන්නේ පරිසරයේ තියෙන ශාකවලට කොළපාත්‍ර කොළපාට ප්‍රත්‍ය තියෙන ශාකවලට තමයි පුතේ ස්වම්පෝෂීන් නැත්තම් ඒගොල්ලෝ ආහාර නිෂ්පාදනය සිදු කරනවා ඒ වගේම හරිත ශාක මත ශාක නිපදවන ආහාර මත තමයි පුතේ ගොඩක් ජීවීන් යැපෙන්නේ ඒ කියන්නේ මිනිසා ඇතු සතුන් යැපෙන්නේ හරිත ශාක නිෂ්පාදනය කරන ආහාර මත ඒ නිසා තමයි අපි පෝෂණය පදනම් කරගෙන ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළේ ස්වයං පෝෂීන් සහ විෂම පෝෂීන් විදියට හරි දැන් පුතාව දාන චලනයේ කියලා මාතෘකාව चलने के लिए दांडे सर आप ये कराने हाँ ये आप ये करना अंतिम बार मुकाद जीपी सर सनेट आ दाले कारुण्टी का लिवर्ट सर चलने के लिए आने दिए ने हाँ एक कने हरियाणा सर अंतिम बार क्या कार काम किया लेका अन्ना हरियाणा हुरुती का ऐसा क्या ना पीमीने करने दे ओ सर හරි හරි බුද්ධි එහෙනම් දාන්න මාතෘකාව ප්‍රජනනය සර් ඔව් සර් ටියුට් එකක් දැම්මද ටියුට් එකක් දැම්මේ නෑ පුතේ හරි සර් අපි තාම මේ පළවෙනි පාඩම මේක අද ඉවර කරනවා අපි ඊට පස්සේ පුතේ මම ටියුට් එකක් දානවා ඔයාලට ලියන්න ප්‍රජනනය හරි සර් අලියන්න පුතේ ඒ අතේ තියෙන නිර්වචනේ ලියලා එමු ඊට පස්සේ මම පැහැදිලි කිරීමක් කරන්නම් නිර්වචනේ ලියලා එමු ලියන්න ජීවීන් ජීවීන් සර් මොකද මාතෘකාව පුතේ අනු මාතෘකාවක් ප්‍රජනනය 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 नवजीवी क्रियावलिया
ජීවීන් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය ජීවීන් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය ජීවීන් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හෙවත් හෙවත් සෑයි පරමුලින කියන ජීවීන් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හෙවත් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හෙවත් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය 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 ප්‍රජනනයේ ලෙස හඳුන්වයි අඩි සර් ආ ඊළඟ ඉෂ්ටායක පුතේ ඊළඟ ඉෂ්ටමක් එක දාන්න සර් ඔව් පුතේ තම වර්ගය තැන ඉඳන් ආය පාරක් යනකො තම වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලිය තම වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයේ ලෙස හඳුන්වයි ඊළඟ ඉෂ්ටමාත්‍රික දාන්න පුතේ ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය ප්‍රජනනය අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි අතිරේකේ නැති अखंड प्रजनन अत्यावश्यक क्रियावली हरी उदाहरण ඔන්නනේ පුතේ මේ දැන් කිකිලි විතර දානවා කිකිලි විතර දානවා ඒ විතර රැකීමට ලක් කරලා ඊටාම කෙටි කාලයක් තුළ කුකුල් පැටවුන් කීප දෙනෙක් පුතේ හැදෙනවා ඒ විතර මගින් එතකොට ඒ කුකුලා මේ ඒ කියන්නේ කුකුල් පවුල එතකොට නව පරපුරක් හැදෙනවා මේ විතර මගින් එතකොට ඒක ප්‍රජනනීය අවස්ථාව ඊළඟ කොස් ගහකින් කොස් කෙඩියක් හැදිලා जीवीन तम वर्ग्य बोकर आकार विविध क्रम तीन मिनीसा विशी अत्यम प्रजन्य शाक बोहोम वर्धक नेता कृत्रिम प्रजनने
හැබැයි බොහොමයක් ශාක ස්වභාවික වශයෙන් ප්‍රජනනය වෙනවා පුෂ්ප මගින් ඒ කියන්නේ බීජ හටගෙන ඒ බීජ පැලවෙලා කෘත්‍රිම විදියට මේ ස්වභාවික විදියට ප්‍රජනනය සිදු වෙන අවස්ථා තියෙනවා හරි එතෙන්ට උදාහරණයක් දාමු පුතේ උදාහරණයක් උදාහරණයක් දාන්න සතුන් 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 පැටවුන් බිහි කිරීම සතුන් පැටවුන් බිහි කිරීම සතුන් පැටවුන් බිහි කිරීම සතුන් පැටවුන් බිහි කිරීම හරක් පැටව ඉන්නවා එළු පැටව ඉන්නවා ඌරු පැටව ඉන්නවා මී පැටව ඉන්නවා නේද ඊළඟට තව උදාහරණයක් දාන්න සතුන් බිත්තර මගින් නව ජීවීන් බිහි කිරීම බිත් සතුන් බිත්තර මගින් සතුන් බිත්තර මගින් නව ශාක බිහි කිරීම තව උදාහරණයක් දාන්න පුතේ ශාක 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 බීජ මගින් ශාක බීජ මගින් බීජ බීජ කියන්නේ ශාක වල ඇට වර්ග බීජ මගින් එතෙන්ට කමවත් දාන්න කමවත් දාන්න මුල් මගින් මුල් මගින් මුල් මගින් කමවත් දාන්න ගොඩාක් කියලා තියෙනවා මම කීපයක් කියන්න අංකුර මගින් අංකුර මගින් කමපදන් තව එකක් නේ පත්‍ර මගින් ඔය අක්කපාන වගේ ඒවා පොතස්සේ දාලා තිනකොට පළවෙන්නේ පත්‍ර මගින් නවශාක බිහි කිරීම නවශාක බිහි කිරීම හරි පොතේ එහෙනම් අපි මොන ප්‍රධාන විදියට ජීවීන්ගේ ලක්ෂණ පිට ඉවර කරගන්නවා අපි ජීවීන්ගේ ලක්ෂණ ආපු ගමන් ඔයාලට මතක් වෙනවනේ වර්ධනීය वर्धनीय माइक ऑन ऑफ कर लाके मैंने कहा नहीं किया ना मर बिना नहीं पढ़ा है ना वार्डन है पोषण है चालन है सोशन है प्रजनन है पुत्र तुम्हें नहीं कारण है आज चुटका किया ना क्या लग किया ना तुम्हें नहीं कारण है तमाम के हुए शाकर शाकर मूलमागिन और कारण आटी के पुत्र मार बिना पुत्र हम मूलमागिन අංකුර මගින් බීජ මගින් පත්‍ර මගින් නවශාක බිහි කිරීම නවශාක බිහි කිරීම කියලා කිව්වා හරි දැන් කොතන මාතෘකාවක් දාන්න ශාක විවිධත්වය ශාක විවිධත්වය ශාක විවිධත්වය
ශාක විවිධත්වය. ශාක විවිධත්වය. පොතේ පොඩි chart එකක් තියෙන ගහන්න. නමුත් මට දැන් මේ screen එක share කරන්න විදිහක් නැහැ current එක නැති නිසා. පුතාලට මේ මං හිතන්නේ හැමෝටම පොත් නැතුව ඇති. නැත්තම් අච්චුපතේ පිටු අංක 14 මේ chart එක තියෙනවා. ඒක මම board එකේ අඳිනවා. පුතාලා පොත් නැතියි ඉක්මනට මේක බලලා ලියාගමු. දැන් ද pencil-ෙන් ලියන්න පස්සේ ලස්සනට පාට කරලා හදාගන්න පුතේ. මෙන්න මේ විදිහට මේ chart එක තියෙන්නේ. ලස්සනට chart එකක් තියෙන පාට පාටින්. පුතාලා මේක pencil-ෙන් දැන්ට ලියාගෙන පස්සේ ගෙදර ඉන්න ගමන් ලස්සනට හදන්න ඕනි. හරි. මෙන්න මම කියනවා දැන් පුතාලා pencil-ෙන් ඔතන මේ මේ වගේ මැදට රවුමක් දාලා වටේට කොටු තුනක් දාලා හදාගන්න. මැදට රවුමක් දාන්න. වටේට කොටු ටිකක් දාන්න. pencil-ෙන් හදාගන්න ගෙදෙද්දි ලස්සනට පාට කරලා හදාගමු. අන්න හරි. අන්නේ පිටි උඩ තියෙන එක. දැන් pencil-ෙන් කරලා පස්සේ පන්ති වරුණාම ලස්සනට පාට කරලා මේ විදිහට හදාගන්න. මැද රවුමේ ලියන්න ශාක විවිධත්වය කියලා. මැද රවුමේ ලියන්න ශාක විවිධත්වය කියලා. පොතේ මාතෘකාව දුන්නේ ශාක විවිධත්වය කියලා. මාතෘකාව දුන්නේ ශාක විවිධත්වය. ශාක විවිධත්වය. ශාක විවිධත්වය. මැද රවුමේ ලියන්න. ඊට පස්සේ දැන් මේ chart එකේ මැද රවුමේ තියෙන්නේ මේ මාතෘකාවම තමයි. ශාක විවිධත්වය. හරි පුතේ එන්න එන්න අඳුර වැටිගෙන එනවා ඒ හින්දා ඉක්මනට හරි ශාක විදත්තේ මැද කොටුවේ මැද රවුමේ ලියවනේ උඩින්ම තියෙන කොටුවේ ලියන්න රූපීය ලක්ෂණ අනුව රූපීය ලක්ෂණ අනුව මේ මෙන්න මේ තියෙන රවුමේ තියෙන එක කියන්නේ මේ තියෙන්නේ රූපීය ලක්ෂණ අනුව රූපීය ලක්ෂණ අනුව රූපීය ලක්ෂණ අනුව ඒ කියන්නේ රූපීය ලක්ෂණ කියන්නේ අපිට මේ ශාකයක් මතු පිටින් පේන විදිය ගත්තාම ඒක ශාකෙන් ශාකයට වෙනස්කම් දක්වනවා දැන් පාට පෑන කිපුතේ ඒ රූපීය ලක්ෂණ කියන තැනම පහලින් ලියන්න ඒ කොටුවෙම මුල් මෙන්න මේවා රූපීය ලක්ෂණ වෙනස් වෙන දේවල් ටික මුල් කම කඳ කමා මුල් කමා මම ලියලා පෙන්නන්නම්කෝ සමහර අය උඩින් බලනවා මෙන්න මෙහෙමයි පළවෙනි කොටුවේ තියෙනවා මෙහෙම උඩ කොටුවේ රූපීය ලක්ෂණ අනුව රූපීය ලක්ෂණ අනුව රූපීය ලක්ෂණ අනුව කියලා ලිව්වා ඒ රූපීය ලක්ෂණ අනුව පහලින් පාට පැලකින් යනකම මුල් ඊළඟට කඳ
ඊළඟට පත්‍ර ඊළඟට පුතේ පළ පළ ඊළඟට මල් ඊළඟ බීජ ඔන්න ඔය කියන ඒවා මුල් කඳ පත්‍ර පළ මල් බීජ ඔන්න ඔය කියන ලක්ෂණ සාමාන්‍ය ශාකයක් බාහිරින් මතු පිටින් පේන ස්වභාවයන් වා අපි මේ විදිහට පුතේ වෙනස්කම් හඳුනා ගන්නවා මුල් වල පැහැදිලි වෙනස්කම් තියෙනවා උදාහරණ ගත්තොත් දැන් මුදු මුලක් තියෙන මුල් පද්ධතිය තියෙනවා මුදු මුලක් නැති තන්ත මුල පද්ධතියක් තියෙන මුල් තියෙනවා ඒ වගේම ඕකිඩ් වගේ ශාකයක් ගත්තාම ගොඩක් ගෙවල් වල පුතේ වගා කරන වටිනා මල් වර්ගයක් තමයි ඕකිඩ් ඕකිඩ් ශාකයේ මුල් වායු ගෝලයට විහිදලා තියෙනවා ඒ වගේ විවිධත්වයක් තියෙනවා සමහර ශාක තියෙනවා ගෙවත් වෙන ලස්සන දීටෝපු ශාක කඳේ ඉඳන් මුල් ඇවිල්ලා තියෙනවා ඒ වගේම පන් ගහක් ගත්තොත් පන් ප්‍රාම්පේ වගේම කඳේ ඉඳන් මුල් ඇවිල්ලා තියෙනවා ඒ වගේම පුතාල දැකලා ඇති ඔය නුග වගේම අතු වල ඉඳන් පහළට මුල් ඇවිල්ලා තියෙනවා මේ වගේ විශාල විවිධත්වයක් උතේ තියෙනවා අපි මේවා පිළිබඳ හතවසරදී වඩාත් විස්තරාත්මකව කතා කරනවා දැන්ට ඔයාලා මතක තියාගන්න ඕනි රූපීය ලක්ෂණ අනුව මුල් කඳ පත්‍ර පළ මල් බීජ කියන අවස්ථාවල විවිධත්වයක් දකින්න ලැබෙනවා ඊළඟ කොටුවේ ඊළඟට පුතේ තියෙන කොටුව මෙන්න මෙතන කහපාටක ලියමු නේද ආ මේක මේ කොටුව ජීවත්වන පරිසරය අනුව 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 දැන් ජීවත්වන පරිසරය අනුව ඒ කොටුවේ දානවා ඒගොල්ලෝ ජීවත්වන තැන් ටික ජීවත්වන පරිසරය අනුව ජීවත්වන පරිසරය අනුව ඒක දාන පුතේ භෞමික භෞමික කියන්නේ පොළව භූමිය කියන එක නේ පුතේ භෞමික කියන්නේ භෞමික ඊර්වස්සේ ජලජ පරිසරය තියෙනවා ජලජ පරිසරය තියෙනවා කඩලාන තියෙනවා ඊට පස්සේ කඩලාන පරිසරය කඩලාන ඊවස්සේ වෙරළබඩ පරිසරය තියෙනවා වෙරළබඩ පරිසරය මේ විදිහට ජීවත්වන පරිසරය සාමාන්‍ය පොළවේ ජීවත්වන ශාක තියෙනවා හැදෙන ශාක ජලයේ හැදෙන ශාක තියෙනවා කඩලාන ඒ කියන්නේ මුහුදාශ්‍රිතව තමයි කඩලාන පරිසරය ඒ වගේම වෙරළබඩ හැදෙන ශාකත් තියෙනවා පුතේ ඊළඟට තුන්වෙනි කොටුව අපි දානවා සබහාමි අනුව සබහාවේ අනුව පැලැටි පැලැටි පඳුරු පැලැටි ඊළඟ පඳුරු ඊළඟ දින ගස් ඊළඟට බැල් වර්ගයක් තියෙනවානේ බැල් පැලැටි පඳුරු ගස් වැල් ස්වභාවය අනුව වර්ග කරන්නේ අන්න හරි ආ දැන් ගොඩක් දෙනා හරි ඉවරයි හරි පුතේ ගොඩක් අය මැසේජ් දාන chart එක ඉවරයි කියලා හරි මම මේ පොත් නැති කීප දෙනෙක් ඉන්නවා ඒකෝලන් තමයි මේ චුට්ටක් හිමින් තියාගෙන ගියේ අපුතේ ඊළඟට දාන්න මාතෘකාව ඊළඟ මාතෘකාව සත්ව විවිධත්වය සත්ව විවිධත්වය මේ වගේ chart එකක් තමයි එකක් ගහන්න තියෙන්නේ සත්ව විවිධත්වය සත්ව විවිධත්වය
සත්ව විවිධත්වය හරි දැන් පුතේ ඒකක් තියෙනවා අච්චපතේ පිටු අංක 14 පහල සත්ව විවිධත්වයට මැද රවුමයි වටේට තියෙනවා මලක් වගේ ඇඳලා කොටු පහක් තියෙනවා මැද රවුමයි කොටු පහයි අන්න හරි ආ उदव कर मैद कोटुवाई मैदरावुमाई कोटु पहाक तीना वाटे इते हरी अब ये नाम पालवेनी कोटु ये दिया ना पटांगा मो गिम्महन यहाँ ना सर कोई तो पानी चेक किया था पुते मामे इन्हें रात्तपुर डिस्ट्रिक्ट माँग रात्तपुर हैलिया कोड़ अहे मंदर ने आपे तो नाम डेटा पांदर तो दें पैहता तो वही करंटे कपड़ा दिख गुना ඊළවස්සේ මම ඉතින් හිතුවා දැන් හවස කරන්ට් එකක් අපණ එකක් නැහැ කියලා. ඉතින් පුතේ එක ලයිට් එකක් තියෙනවා චාර්ජ් කරන. ඉතින් ඒකත් අර පන්ටි කරලාම මේ පොඩ්ඩක් චාර්ජ් බහැලා තියෙන්නේ. ඉතින් මේ හවසට අපර ඉතින් හරිම අමාරු කාල සීමාව තමයි දැන් කොවිඩ් කාලේ හොඳයි. කොවිඩ් වෙච්ච කාලේ මිනිස්සුන්ට ඇත්තටම මෙච්චර වස්ස දෙන්නේ නැහැ. දැන් මම දන්නවා ඔයාලගේ අම්මලා තාත්තා ගොඩක් මහන්සි වෙනවා. මොකද රැකියාව කරගන්න නැහැ. ගෑස් නැහැ ගෙවල් වල. ඊළඟට යන්නේ ඉන්න වාහනයක් යන්නේ ඉන්න තෙල් නැහැ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ ප්‍රශ්න අතරේ පුතේ මේ අධ්‍යාපනය කියන එක ඇත්තටම අම්මා තාත්තා කැමති නැහැ ඔයාගේ මේ ඉගෙනුම අතරමඟ නතර වෙනවා ඉතින් කොහොම හරි අම්මා තාත්තා ලොකු උත්සාහයක ඉන්නේ ඔයාලට හොඳට උගන්වන්න ඉතින් අපිට ජීවිතේට ගොඩාක් බාධක එනවා දැන් කලින් දවස්වල අවුරුදු දෙකක් විතර අපිට එළියට බහින්නවත් තිබුණේ නැහැ සමහර ඔයාලගේ ආලුවන්ට සමහර අයට ශිෂ්‍යත්ව විභාගයේ ගැනීම හරියට ගැටලු මතු වුණා. ඉතින් ඒවට හරි සාධාරණයක් වුණ නෑ පුතේ. ඒ නිසා කොහම වුණත් ශිෂ්‍යත්ව විභාගය දැන් ඉවරයි. ඉතින් ඒක පැත්තකින් දාලා අපිට තියෙන්නේ අපිට බාධක ආවා කියලා කවුරුත් අපිට විභාග ලීසි කරන්නෙත් නෑ අපිට විභාග ඕනේ නෑ කියලා කියන්නෙත් නෑ. ඒ නිසා ඔයාලගේ අනාගතයේ හොඳ බලාපොරොත්තුවක් තියෙනවනේ. අනාගතයේ ඉලක්කයක් තියෙනවා. මෙතන ඉන්නවා ડોක්ටර්ස්ලා වෙන්න හිතන් ඉන්න අය. ඊළඟට ඉංජිනියර්ස්ලා टीचर्स गुडा लुक बलापड़े फलापड़े अम्म तात लुक विश्वास अपट करते महंसा हेतु अम्म तात लुक उत्साह कोई අමාරු කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් යම් කාල සීමාවක් ගිහිල්ලා අපිට කියන්න බෑ මාසයක්ද දෙකක්ද තුනක්ද කියලා. රටේ පාලකයෝ ගන්න තීරණත් එක්ක. ඉතින් යම් කාල සීමාවක් ගිහිල්ලා යලි සාමාන්‍ය තත්ත්වයට එනකල් අපි අමාරුවෙන් හරි මොකක් හරි දැන් ප්‍රශ්නයක් වුණා කියලා මම අනිවාර්යෙන් විද්‍යාව පාඩම් ටික පුතාලට PDF එක දානවා. දාලා මම කරන්ට් එක තියෙන වෙලාවට පාඩම උගන්වලා ඔයාලට රෙකෝඩින් එක පුතේ වන්න කටයුතු කරන ඉස්සරහට. එතකොට එක දවසකවත් ප්‍රකාශය කට්ටේ නැති විදිහට කරන්න කටයුතු කරමු. ඉතින් මේ අයිඩෙන්ටින් කොලෙජ් එකට මේ වෙනකොට දරුව ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් 6 වසරේ දරුව වුණත් අපිට ඇත්තටම 100කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. නමුත් විදුලි ප්‍රශ්න ඊළඟට ඩේටා ප්‍රශ්න මොකද කරන්ට් එක යපුවාම නෙට්වර්ක් ගැටලු මේ දේවල් නිසා අපිට සම්බන්ධ වෙන්නේ යම් ප්‍රමාණයක්. නමුත් ඒගොල්ලන්ට රෙකෝඩින් එක අපි යවනවා. පුතාලත් හදිසියරි පන්තියට දවසක් සහභාගී වෙන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම රෙකෝඩින් එක බලලා ඒ ටික පුතේ හරියට ඉගෙන ගන්න ඕනේ. විද්‍යා විෂය කටපාඩම් කරන විෂයක් නෙවෙයි පුතේ. අවබෝධ කරගන්න විෂයක්.
පාඩම් කරගන්න දේවලුත් මේ අතර තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම පුතේ හිතින් අපි හිතන්න ඕනි. මේ උගන්නන දේවල් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශාකු විදත්තේ පුතාට පුළුවන් පොඩ්ඩක් පරිසරයට ගියාම නැත්තම් මිදුලේ තියෙන ශාකු ගත්තොත් ඒවැ පොඩ්ඩක් බලලා මේ කියන කාරණා ඇත්තද වෙනස්කම් මොනවද? ඒ වගේ අපි අවබෝධ කරගන්න. සතුන් වුණත් අපට පුළුවන්. මොකද අපේ ගෙවත්තේ දවසකට සතුන් විශාල ප්‍රමාණයක් ගෙවත්තට එනවා. බල්ලෝ, කුස්සු, කුරුල්ලෝ, මාළු ඉන්නවා. නේද? ගෙම්බෝ ඉන්නවා. විවිධ වර්ගයේ සතුන් ඉන්නවා. ඒ අතර පුතේ අපිට ඉගෙන ගන්න එක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න මේ කාල සීමාව. ඉතින් අපිට පුළුවන් විදිහට උපරිම මහන්සියෙන් ඒ වැඩේ කරමු. හරි. පළවෙනි කොටුවේ. පළවෙනි කොටුවේ. ඔයාලට ප්‍රශ්න ඇති මම අහන්න බලමු අන්තිමට ටයිම් තිබුණොත් පොඩ්ඩක් මයික් එක ඔන් කරන්නම්. මම ඊළඟට මූලද්‍රව්‍ය ටිකකුත් දුන්නා පාඩම් කරන්න කියලා. පහද්ද 10ක්ද පොඩ්ඩක් අතින් පෙන්නන්නකෝ. පහද්ද 10ක්ද පාඩම් කරන්න. මූලද්‍රව්‍ය 10ක් නේද? මේ වෙනකොට 10ක් දීලා තියෙනවා. මම හිතන්නේ අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයටත් ඒවා කියා දෙන්නම්. හරි. ශාක විදත්තේ පළවෙනි කොටුව ජීවත්වන පරිසරය අනුව ජීවත්වන පරිසරයේ අනුව ජීවත්වන පරිසරයේ අනුව ජීවත්වන පළවෙනි කොටුවේ දාන ජීවත්වන පරිසරයේ අනුව ජීවත්වන පරිසරයේ අනුව හරි එතන පහලින් ලියන්න පාඩ පෑනකින් භෞමික භෞමික කියන්නේ පොළව පොළවේ ජීවත්වන සත්ව අපි ඕන්තරන් දන්නවා බල්ලා ඌසා නයා ගැරන්ඩියා ගෙම්බක් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ පොළවේ නේද අපි ඒකට භෞමික කියලා කියනවා කම ජලජ ජලජ පරිසරයේ ජීවත් වෙනවා මැඩියා සලබන්දරා මාළුවෝ දියනයා ඉස්කෙඩියා සත්තු ගොඩක් ඉන්නවා පුතේ දියකාවා ජලජ පරි ජලජ ජලජ කම ඊළඟට පුතේ වායව 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 කියන්නේ මේ වායුගෝලේ ඔයාලා දන්නා වායුගෝලේ ජීවත් වෙන සතු බොහෝ වෙලාවට පක්ෂී ඉන්නේ නේද ගහක අත්තක කූඩුවක් හදාගෙන මේගොල්ලෝ වායව පරිසරයේ තමයි පුතේ ජීවත් වෙන්නේ වායව කුරුල්ල සමනල්ලු නේද කෘමි වර්ග වායව පරිසරයේ හරි ගොඩක් අය චාට් එක ලීලා ඉවරයිලු චුට්ටක් ඉන්න පුතේ මොකද පොත් නැති දරුවෝ ඉන්නවා තව එකක් එකකට දාන්න පොතේ නැති සාධකයක් මේ කියන්නේ යන්නේ ඒ ඒකටම දාන්න ඒ කොටට පොතේ නැති සාධකයක් රුක්වැසි 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 කියලා අහලා ඇති නේද හා රුක්වැසි ඔය රුක්වැසි කියලා කියන්නේ දස්සන වඳුරෝ ඒ වගේ නේද දඩු දෙන්න රුක්වැසි හරි ඊළඟට අපි දකුණු පැත්තේ ඉඳන් ලියාගෙන යන කොටු ටික දකුණු පැත්තේ රෝස පාට කොටුවක් තියෙනවා ඒකේ තියෙනවා භෝජන ක්‍රමයේ අණුව භෝජන ක්‍රමයේ අණුව භෝජන ක්‍රමයේ අණුව භෝජන ක්‍රමයේ අණුව भोजन क्रम अणु हरि कलनी चुट्ट इन भोजन क्रम अणु भोजन क्रम खन विधियाली हर के कटे त्यागन को तन को विकला विकला गिरी विकागिरी क्रम ඊළඟ නොවිකා ගිලින අපිට මොනවා හරි කන්න දෙයක් හම්බුනොත් මොකද කරන්නේ මණ්ඩ බඩක් දා ගන්නව නේද දුංගල ගිලිනව නේද ඈ නයාට විතරයක් හම්බුනත් එහෙමනේ නොවිකා බල්ලට කෑමක් හම්බුනත් එහෙමනේ නොවිකා ගිලි ඊළඟ තව එකක් තන යුෂ උරාබොන සාමාන්‍යයෙන් මලකට ඇවිල්ලා යුෂ උරාබොන වගේ තිය මල් පැණි ටික යුෂ උරාබොන यूस उड़ा बन
තුන්වෙනි කොටුව තුන්වෙනි කොටුව භෝජන විලාසය අනුව භෝජන විලාසය අනුව භෝජන විලාසය අනුව භෝජන විලාසය අනුව පුතේ භෝජන විලාසය ගත්තාම අපි ඒකොල්ල වර්ග කරනවා භෝජන විලාසය ගත්තාම ශාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක කියලා වර්ග තුනක් ශාක භක්ෂක මාංශ භක්ෂක ශාක භක්ෂකයෝ කියන්නේ ශාක විතරක් ආහාරයට ගන්න ශාක කිව්වහන් ඉතින් දැන් ලේන අඹ ගෙඩිය කරනවා ශාකික කොටසක් ශාක භක්ෂකයි මාංශ භක්ෂක කොටිය සිංහා වගේයි කන්න නැතුව මැරුණා තනකොළ කන්නේ නැහැ මාංශ භක්ෂකයි අනේ අහිංසක අපි වගේ අය නේද සර්ව භක්ෂකයි ग्रूप ग्रूप बाहिर लक्षण अनुव बाहिर लक्षण अनुव पुत्र यारी मां ग्रुप पे कर दान ना मेकर लिए मतलब ये मुझे क्लास सीमेंट लगा हरी बैठा हरी दान ना बाहिर लक्षण अनुव ये आता दान ना वातने एक एक पार्टी नॉन जा सीब्रा वाके आई नहीं कोई बात नहीं सीब्रा का तांग कलीसी හරක් ගත්තාන් ඉන්න එක එක જાති බල්ලුත් එහෙම පුසුත් එහෙම වර්ණය අනුව එකින් එක වෙනස් හැඩය අනුව හැඩේ මාළුන්ටයි කුරුල්ලන්ටයි අපි කියන්නේ ඒගොල්ලන්ගේ හැඩය අනාකූල හැඩයක් වාතය බාධාවක් නැතුව පියාඹන්න පුළුවන් මාළුන්ට ජලයේ බාධාවක් නැතුව පීනන්න පුළුවන් හරි අපූර්ව හැඩයක් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා जीवित वर्णय कमा हेडय वर्णय हेडय उपांग उपांग नेट तीनवा अंध का तीनवा उपांग उपांग कारण संचरण क्रमाणु संचरण क्रमाणु संचरण क्रमाणु एविदीम संचरण क्रम एविदीम पीनीम पियासर क्रीम एविदीम पीनीम पियासर क्रीम
ඇවිදීම පිහිනීම පියාසර කිරීම බඩගෑම් ඇවිදීම පිහිනීම පියාසර කිරීම බඩගෑම් පොතේ පාඩමක් ඉවර වෙනකොට පොඩි ක්‍රියාකාරකමක් දානවා ඒක ගෲප් එකට දාන්නේ මතක තියාගන්න පාඩමක් ඉවර වෙනකොට දැන් පළවෙනි පාඩම තව බොහොම චුට්ටයි තියෙන්නේ පාඩම ඉවර වෙනකොට ක්‍රියාකාරකමක් කරනවා දානවා ගෲප් එකට පුතාලට පුළුවන් නම් ඒක print out ගන්න මොකද එක කොලයක් වගේ තමයි තියෙන්නේ පුළුවන් නම් print out ගන්න හදිසි print out ගන්න දුරට යන්න ඕන නම් town එකට යන්න ඕන නම් එහෙම ආයෙත් පුළුවන් අදාළ ප්‍රශ්න ටික පොතේ වෙනම ක්‍රියාකාරකම් කියලා පොතක් තියාගන්න විද්‍යාවට ඔය නෝට් එක ලියන පොතේ ලියන්නේ නැහැ වෙනම පොතක් තියාගන්න ක්‍රියාකාරකම් වලට අදාළ ක්‍රියාකාරකම කරන්න ඕනි පුතේ ප්‍රශ්න කීපයක් තියෙන්නේ ඒ පොතේ එතකොට ඔයාලට පුළුවන් print out ගන්න අපහසුයි නම් පුතාලට පුළුවන් අදාළ ක්‍රියාකාරකමේ ප්‍රශ්නේ ලියනවා පොතේ උත්තර ටික ලියනවා පාඩමින් පාඩම් පුතේ අපි හරියට මේ වැටික් කරගෙන යන්න ඕනි නැත්නම් ලොකු පන්ති වලට යනකොට විද්‍යාව අමාරු විශයක් වෙනවා දැන් මේ ඉඳන් අපි හරියට මේක ඉගෙන ගමු දැන් ඔන්න ඒකේ chart දෙක ඉවරයි දාන්න වැදගත් කියලා කාරණයක් වැදගත් චුට්ටක් ඉක්මන් කරලා ලියමු වැදගත් වැදගත් ටිකේ පාඩ පෑණික ලියන්නේ ලියලා ඉවර වෙලා ඒ ටික ඔක්කොම කොටු කරලා තියාගන්න ඕනි ලස්සන්ට පුතේ මේ වැදගත් කාරණේ කියන්නේ යන්නේ අපි දැන් ශාකවලයි සත්තුන්ගේ ප්‍රධාන වෙනස්කම් ඉගෙන ගත්තා මේ වෙනස්කම් පුතේ පරිසරයට මනා සුන්දරත්වයක් එක් කරනවා දැන් හිතන්නකෝ අපි සත්තු වත්තට යන්නේ සත්තු බලන්නනේ නැත්නම් අපි හිතමුකෝ සත්තු වත්තේ දැන් ඉන්න ඔක්කොම සත්තු එක වගේ නะ අපි හිතමු ඉන්න සත්තු ටික ඔක්කොම මීහරක් වගේ අපි කවදාකවත් සත්තු වත්තට යන්නේ නැහැ ඇයි එකම ජාතියේ සත්තු ටිකක් බලන්න අපි යන්න ඕනේ නෑනේ ඒ නිසා පැහැදිලි විවිධත්වයක් තියෙනවා පිහිනන සත්තු බඩගාන සත්තු ඊළඟට පුතේ ඇවිදගෙන යන සත්තු වර්ණය අනුව ස්වභාවයේ ආහාර විලාසයේ මේ දේය හැඩය දැන් අලියෙක් දිහා බලාගෙන ඉන්න කැමති ඕන කෙනෙක් අලියෙක් දිහා ඈ ඉතින් ඒ විදිහට පුතේ එක එක සත්‍යා පිළිබඳ පැහැදිලි විවිධත්වයක් තියෙනවා මේ විවිධත්වය පරිසරයේ තියෙන අලංකාරයේ ඉතාම වැදගත් කාරණයක් වෙනවා දාන පළවෙනි ශ්‍රාමක එක වැදගත් එකේ පාට පැනකින් ලියන්න ශාක සත්ව විවිධත්වය ශාක හා සත්ව විවිධත්වය शाका सत्व विविधत्वय शाका सत्व विविधत्वय शाका सत्व विविधत्वय परिसरेत शाका सत्व विविधत्वय परिसरेत ඉතාමත් වැදගත් වෙයි පරිසරයට ඉතාමත් වැදගත් වෙයි පරිසරයට ඉතාමත් වැදගත් වෙයි පරිසරයට ඉතාමත් වැදගත් වෙයි ඊළඟ ස්ථමාකික शाका सतुन पारिसरी सुंदरत्ते वैडिकराई पारिसरी सुंदरत्ते वैडिकराई පරිසරයේ සුන්දරත්වය වැඩි කරයි පරිසරයේ සුන්දරත්වය වැඩි කරයි ඊළඟ කාරණේ වැදගත් කියන අවසාන කාරණය
එමනිසා ශාකහ සතුන් එමනිසා ශාකහ සතුන් එමනිසා ශාකහ සතුන් සියලු දෙනා රැක ගැනීම ශාකහ සතුන් සියලු දෙනා රැක ගැනීම ශාකහ සතුන් සියලු දෙනා රැක ගැනීම අපගේ යුතුකමක් වේ අපගේ යුතුකමක් වේ ශාකහ සතුන් සියලු දෙනා රැක ගැනීම අපගේ යුතුකමක් වේ අපගේ යුතුකමක් වේ හරි පුතේ කොටු කරගන්න වැදගත් කොටු කරගන්න පූර්ණි ප්‍රශ්නයක් අහලා තිබුණා කඩුස්සට වෙනස් කරන්න පුළුවන් පාට කොළ පාට රතු පාට මුඩු පාට විතරද කියලා පුතේ ඒගොල්ලන්ගේ දේහය හැදිලා තියෙන ස්වභාවය අනුව අපි වැඩිපුර ඉතින් දකින්නේ යාගේ පාට නමුත් ඒ පාට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ඒ පාටවල අතරමැදි වර්ණයක් දැන් හිතන්නකෝ දුඹුරු පාටයි කොළ පාටයි අතරමැද මොකක් හරි පාටක් වර්ණයක් තියෙන ඒ වගේ වර්ණයක් උනත් යාබ ගන්න අපූර්ව හැකියාවක් එයාට පවතින ඉතින් ඒ නිසා ඒ වර්ණ තුන විතරක් නෙවෙයි එයා ජීවත් වෙන පරිසරය දැන් හිතන්නකෝ දුඹුරු පාට ගත්තා දුඹුරු පාටේ වර්ණ තියෙනවා තද දුඹුරු තියෙනවා ලා දුඹුරු තියෙනවා ඒ වගේ වර්ණ ඒ වගේ වර්ණයක් තමයි එයාට වෙනස් කරන ගැනීම හැකියාව තියෙනවා හරි වැදගත් එක් කොටු කරගත් ඊළඟට ශාකහ සතුන්ගේ වෙනස්කම් කියන මාතෘකාව දාන්න ශාකහ සතුන්ගේ වෙනස්කම් ශාකහ සතුන්ගේ වෙනස්කම් ඒ වගුව අච්චුපතේ 15 පිටුවේ තියෙනවා පුළුවන් දරුවෝ ඒක පිටපත් කරගන්න අනිත් අයට ක්‍රියාකාරකම දානකොට ඒ වගුවත් මම ෆොටෝ එකක් ගහලා දාන්නම් ක්‍රියාකාරකම බොහෝ වෙලාවට හෙට වගේ වෙනකොට දානවා පුතේ ශාකහ සතුන්ගේ වෙනස්කම් කියලා මාතෘකාව ලියන්න දැන් ශාකහ සතුන්ගේ වෙනස්කම් හරි දැන් වෙනස්කම් ලියන්න පුතේ ඔයාලා ඉඳ තියාගන්න පිටු භාගයක් CR පොතේ නම් පිටු භාගයක් ඉඳ තියාගන්න ඒ වගුව තමයි උදේට පිටපත් කරගන්න තියෙන්නේ ඒ වගුව ලබන සතියේ මාතෘකාව ලියන්න ලබන සතියේ මාතෘකාව ලියන්න දෙපෙදුම් සුචි අහලා නැහැ අලුත් වචනයක් පුතාලට මං හිතන්නේ බෝඩ් එක දැන්නම් පේන්නේ නැතුව ඇති දෙපෙදුම් සුචි මේක ඉගෙන ගන්නවා අපි ඊළඟ දවස්ෙදී දෙපෙදුම් සුචි පුතේ හදිසියාර කලන්ට ගෙනතු පන්තිය නැති වුණොත් අනිවාර්යයෙන්ම මම රෙකෝඩින් එකක් ඔයාලට දානවා ක්ලාස් එක කරලා පැය දෙකක් ක්ලාස් එක කරලා රෙකෝඩින් එක මම ඔයාලට දානවා හැමෝම බලලා නෝට් එක ලියා ගන්න ඕනි ඒ වගේම ක්‍රියාකාරකම්ක් වශයෙන් දාන PDF එක print out අරගෙන ඒ වැඩ ටික කරන්න ඕනි හරි පුතේ මේ එහෙනම් අදට ක්ලාස් එක නතර කරනවා අපි මූලද්‍රව්‍ය 10ක් පාඩම් කරගෙන දුන්නා ඒ 10 ඊළඟ දවසේ අඩුපාඩු ටික හදන්න තියනයි එහෙනම් හැමෝටම ආයුබෝවන්.